ආවිබෝවන් සියලුම දෙනාට අද මේ ඔබ එක්ක සිටින්නේ නුවණට එළියක් දැන්නට සයුරක් සාකච්ඡා වැඩසටහන සඳහා අද දින මම කතා කරන්න යන්නේ ඉතිහාසගත වෙච්ච සංගීතවේදී පිළිබඳව අපි වැඩිහිටි පරම්පරාව නම් මේ ගැන හොඳට දන්නවද නමුත් අපේ නව පරම්පරාව නම් මේ ගැන නොදන්නවත් ඇති අද දින මම කතා කරන්න යන්නේ මොහිදීන් බෙක් මහතා ගැන අපි වීඩියෝ එකට අවධානය යොමු කරන්න කලින් මාව subscribe කරලා තියාගන්න ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න කරීම් හා බීජා නිවලට දරුවන් 14 දෙනෙකු ඉපදුනා. එන් 3 දෙනෙක් කුඩා කාලයේම මිය ගියා. මේ පවුලේ 3 වැන්නා මොහිදින් බෙග්ය. මොහිදින් බෙග් මහතා ඉපදුනේ 1918 වර්ෂයේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා. මදුරාසියේ සේලම් නුවර ප්‍රාථමික පාසලක දෙමළ, උර්දු හා ඉංග්‍රීසි භාෂාවන් ඉගෙන ගත්තා. එතුමා උර්දු ගී ගායනයට මහත් දක්ෂතාවයක් දැක්වුවා. එම නිසාම මෙතුමා ජනප්‍රියත්වයටද පත් වුණා. මොහිදින් බෙක් මහතාගේ සොහොයුරා වූ අසීස් බෙක් මෙරට පොලිසිය සේවය කරා. හදිසියේම අසීස් බෙක් මහතා ශ්‍රී ලංකාවේදී ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ නිසා මොහිදින් බෙක් මහතා පළමුවරට සොහොයුරාගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මොහිදින් බෙක් මහතා ඉන්පසු ලංකා පොලිසියේ සේවයට එකතු වී ඔහුගේ මාමා කෙනෙකු ළඟ නතර වෙනවා. එවකට ලංකාවේ ප්‍රසිද්ධ සංගීතවේදී මොහොමඩ් ගවුස් සමග මොහිදින් බෙක් මහතා එකතු වී කොළඹ නගරාශ්‍රිත උත්සවවල ගායකයෙකු ලෙස සම්බන්ධ වීමට එතුමාට වාසනාව එළඹෙනවා. සංගීතවේදීන්ගේ ඉල්ලීම මත හින්දි තනුවලට සකස් කළ සිංහල ගීත ගායනයට මොහිදින් බෙක් මහතා පෙළඹෙනවා. මෙතුමා සිංහල නොදත් නිසා ගීතවල හඬ උර්දු භාෂාවට හරවා ලියා ගැනීමෙන් පසු ගීත ගායනා කළා. ඔහු ගැයූ ප්‍රථම ගීතයේ ඌයේ තුම් හෝ මුජුකෝ ප්‍රේම සිතායා හින්දි ගීතයේ තනුවට රචනා කළ කරුණාමෝදේ නාමුගිලීලා ප්‍රේම මනෝහර ගීත ගායලා නම් ගීතයයි. මෙම ගීතයේ ග්‍රැමෆෝන් තැටි පිටපත් දහස් ගණන් අලවි වූ බවද සඳහන් වෙනවා. මේ නිසා කොලොම්බියා සමාගමේ නිත්‍ය සමාජිකත්වයේද හිමි වෙනවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18ක් වෙනවා. ඔහුට චිත්‍රපටි පසුබිම් ගායනයටද අවස්ථාව උදා වෙනවා. මොහු ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කළා. විශේෂත්වයේ ඌයේ ගීත බහුතරයක්ම බෞද්ධ ගීත වීම. ඔහු ගායනා කළ සමහර ගීත මෙසේය. ප්‍රේමගංගේ මැණික් වගේ ප්‍රේමාලෝකය නිවි ගියා, සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා, බුද්ධං සරණං ගච්ඡාමේ, බුදුන් ගිය උතුම් ධර්මේ තවත් ගීත ඇත. එම ගීත පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා බලන්න. විශේෂ කරුණ වශයෙන් ඒ වන විට ලංකාවේ අගමැති වූ SWRD බණ්ඩාරනායක මහතා මොහිදින් බෙක් මහතාට ලංකා පුරවැසිභාවයද ලබා දුන්නා. මෙතුමා ඇසෙහි තිමිර පටලය ඉවත් කිරීම සඳහා සිහි නැති කෙරුවාට පසු නැවත සිහිය නොපැමිණීම නිසා 1991 වර්ෂයේ නොවැම්බර් මාසේ 4 වෙනි දින වයස අවුරුදු 71 වියේදී අභාවප්‍රාප්ත වූවා. එහෙනම් ඔබට දැනෙන ආදර්ශය පහලින් කමෙන්ට් කරලා තියන්න. ඒ වගේම මේ වීඩියෝවේ ප්‍රශ්න තිබේ නම් ඒකත් කමෙන්ට් කරලා තියන්න. මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මම සූදානම්. එහෙනම් අදට මම සමුගන්න කලින් මාගේ වීඩියෝ එකේ channel එක subscribe කරලා නැත්නම් ඒක දැන්ම subscribe කරන්න. එහෙනම් අදට සමුගන්නවා. ආයෙත්